අයිබෝන් ඔයාල හැම දෙනාටම යාළුවනේ වෙල්කම් බැක් ටු කල්යاني ජැලස්වන් කිංඩම් channel. ඉතින් මං හිතනවා ඔයාල හැම දෙනාම හොඳින් ඇති කියලා මේ වීඩියෝ එක තුළින් අද මං ඔයාලට අරගෙන ආවේ වයස අවුරුදු 5 සිට වයස අවුරුදු 6 දක්වා දියණියකට පාස්තර් නිල ඇඳුමකට පතුරම හදාගන්න කියලා දෙන්න. ඒ වගේම මගේ ඊළඟ වීඩියෝ එකෙන් මං ඔයාලට කියලා දෙනවා කොහොමද සුදු ගෝම පහසුවෙන් මහගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මං දාලා තියෙනවා ඔයාලට විවිධාකාර රැලි උපයෝග කරගෙන නිර්මාණය කරපු ඇඳුම් විලාසිතා. ඉතින් ඔයාලා දන්නව සාම්ප්‍රදායික ස්කූල් යුනිෆෝම් එකක් මහනකොට අපි සාමාන්‍යයෙන් අඟලක් අඟල් එකයි කාලක් වගේ රැලි තමයි පාවිච්චි කරන්නේ. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා නයිෆ් ෆ්ලීට්ස් කියලා. ඒ වගේම ෆ්ලීට්ස් වර්ග ගොඩක් තියෙනවා. බොක්ස් ෆ්ලීට්ස් ඒ වගේ ගොඩක් රැලි වර්ග තියෙනවා සමහර ස්කූල්ස් වල. ඉතින් එක එක හැඩයට රැලි පාවිච්චි කරන. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක තුළින් කොහොමද අපි මේ ස්කූල් යුනිෆෝම් එක සාම්ප්‍රදායික විදිහට පතුරම හදාගන්න කියලා ඉගෙන ගන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද යුනිෆෝම් එක මහගන්න කියලා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙන තුරු
මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන මිමි. මම මේ මිමි අරගෙන තියෙන්නේ වයස අවුරුදු 5 සිට වයස අවුරුදු 6 දක්වා දියණ එකට සාම්ප්‍රදායික පාසල් නිල ඇඳුමක් නිර්මාණය කරගන්න. ඉතින් උරහිස අරගෙන තියෙනවා 10 මාරක්. ඒක අපි දෙකට බෙදා ගන්න ඕනේ. ඒ වගේම පපුවට හතරට බෙදාගෙන අඟල් 1යි කාලක් එකතු කරගන්න. ඉනත් හතරට බෙදාගෙන අඟල් 1යි කාලක් එකතු කරගන්න. ගෞමයේ උස සඳහා මං අඟල් 3ක් එකතු කරගෙන තියෙනවා. මං ගෞමයේ උසට ගත්තේ අඟල් 12යි. ඒ වගේම කර පළල අඟල් 2යි. ඉදිරිපස කර ගැඹුර අඟල් 2.5යි. පිටුපස කර ගැඹුර අඟල් භාගයයි. අත් කට 12යි. මං ඒක දෙකට බෙදාගෙන ඒකට එකක් එකතු කරගෙන තියෙනවා. අත දිග අඟල් 5යි. එකට මං අඟල් 1.5ක් එකතු කරගෙන තියෙනවා. අත කට අඟල් 8යි. ඒක දෙකට බෙදාගෙන අඟලක් එකතු කරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ පතරම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මම තිරස් 7ටයි සිරස් 8ටයි රේඛා දෙකක් ඇඳගෙන තියෙනවා. අපි උරහිස මිම්ම දෙකට බෙදලා තිරස් රේඛාව මත මේ විදිහට ලකුණු කරගන්න ඕනේ. මට ආවේ 10 මාරයිනේ. මම ඒක දෙකට බෙදාගෙන මේ විදිහට 5යි කාලා ලකුණු කරගත්තා. ඊට පස්සේ කර පළල අඟල් දෙකත් මේ විදිහට ලකුණු කරගන්න. ඉදිරිපස කර ගැඹුර සඳහා අඟල් 2.5ක් ඔයාලට ගන්න පුළුවන්. දැන් මේ විදිහට කරේ හැඩය ඇඳ ගන්න. උරහිසේ සිට අඟල් භාගයක් පහලට දාගන්න. පුංචි දරුවෙක් නිසා අඟල් භාගයක් ඇති. ඉතින් ඔයාලා අවුරුදු 10න් ඉහළ දරුවෙකුට පාසල් නිල ඇඳුමක් නිර්මාණය කරනවා නම් උරහිසේ සිට ඔයාලට ගන්න පුළුවන් අඟල් 4න් 3ක් හෝ අඟලක්. ඉතින් මේ විදිහට උරහිසේ හැඩය ඇඳගෙන ඒ අංශේ ඉඳලා අඟල් 5යි කාලක් පහලට ලකුණු කරන්න. ඊට පස්සේ ඒ අංශේ කැපිලා යන්න මේ විදිහට රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව මත පපුව මිම්ම හතරට බෙදලා ඒකට එක කාලක් එකතු කරලා අපි ඒ මිම්ම මේ රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. මතකයිනේ අපි 1යි කාලක් එකතු කරගන්නවා. මේක යුනිෆෝම් එකක් නිසා සාමාන්‍යයෙන් අඟලයි අපි එකතු කරගන්න යනිත් ඇඳුම් සඳහා මේ ලිහිල් එකට. ඒ වුණාට මෙතන අපි අඟල් 1යි කාලක් එකතු කරගත්තා. මේ කෝණෙර ඉඳලා අඟලක් ඉහළට ලකුණු කරගන්න සාමාන්‍යයෙන් අපි අඟල් 4න් 3යි දාන්නේ. ඒ වුණාට මේ සුදු ගවමට අපි ෂර්ට් අතක් නිර්මාණය කරන නිසා අපි මේ විදිහට අත් කට ඉහළට පොඩ්ඩක් වැඩි කරලා තමයි නිර්මාණය කරගන්නේ. ගොඩක් ගැඹුරු කරන්නේ නැහැ. දැන් මේ 5යි කාල දෙකට බෙදාගෙන එතන අංශයක් තියාගන්න. ඒ අංශේ ඉඳලා අඟල් කාලක් ඔයාලගේ වම් අත පැත්තට මේ විදිහට ලකුණු කරගන්න. අවුරුදු 10න් ඉහළ දරුවෙකුට සුදු ගාමක් මහනවා නම් අඟල් භාගයක් ගන්න. මේ විදිහට අත් කට හැඩය ඇඳ ගන්න. දැන් ඔයාලට පුළුවන් උරහිසේ ඉඳලා ඉන දක්වා මිම්ම ලකුණු කරගන්න. සාමාන්‍යයෙන් සම්පූර්ණ උරහිස අතර පරතරයයි. උරහිසේ සිට ඉන දක්වා උසයි. දෙකම එක සමානයි. දැන් මම 10 මාර මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ රේඛාව මත ඉන හතරට බෙදලා අපි ඒකට අඟල් 1යි කාලක් එකතු කරලා ඉන රේඛාව මත ලකුණු කරගන්න ඕනේ. මේ උරහිසේ සිට ඉන දක්වා ගත්ත උස මේ 10 මාර. ඉතින් අපි
ඉනත් හතරට බෙදලා මේ තියෙන්නේ පපුව මේ තියෙන්නේ ඉන රේඛාව ඉන සඳහා අපි ගත්තේ අඟල් 23යිනේ ඒක හතරට බෙදාගෙන ඒකට අඟල් 1යි කාලක් එකතු කරගන්නවා දැන් අපි ප්‍රධාන කොටස් ඇඳගෙන ඉවරයි. දැන් අපිට තියෙනවා ඩාස් ලකුණු කරන්න. මේ මැද නැම්මේ ඉඳලා අඟල් දෙකමාරක් මේ විදිහට ලකුණු කරලා ඒ අංශේ ඉඳලා රූලර් ඉහළට තියන්න. තියලා අඟල් 6මාරක් මේ විදිහට 15ට ලකුණු කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් දෙපැත්තට අඟල් භාගෙ භාගෙ හිටින්න මේ ඩාට් එක නිර්මාණය කරන්න. දැන් මේ ඉන රේඛාවේ ඉඳලා ඔයාලා කැමතිනම් අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා ඉන පොඩ්ඩක් හැඩ කරගන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට මේ විදිහට පොඩ්ඩක් හැඩ කරපුවම අපි සායි කොටස අල්ලනකොට මේ සුදු ගෝම්ම පොඩ්ඩක් හැඩේට ලස්සනට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසයි මම එහෙම කරන්නේ. ඒ වුණාට මේක අත්‍යවශ්‍ය නැහැ. දැන් මේ විදිහට අංශය සඳහා අඟලක් මම මෙහොන් වාසි තියාගන්නවා. පහලට මම අඟල් භාගයක් තියාගන්නවා. අත්කට සඳහාත් අඟල් භාගයක් අපි තියාගමු. ඊට පස්සේ උරහිස සඳහාත් අඟල් භාගයයි. ඒ වුණාට කර කොටස සඳහා අපි අඟල් කාලක් තමයි එකතු කරගන්නේ. දැන් මේ අපි ඉදිරිපස කොටස නිර්මාණය කරගෙන ඉවරයි. ඒත් එක්කම ඔයාලා මතක තියාගන්න ඕනේ ඉදිරිපසට පොඩි විවරයක් අපි තියාගන්න ඕනේ අඟල් දෙකහමාරක තුනක විතර. ඒක මං කොලර් එක හදාගන්නකොට ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි බලමු පිටිපස කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් කලින් වගේම තිරස් හතරයි සිරස් හතරයි රේඛා දෙකක් ඇඳගෙන තිරස් රේඛාව මත උරහිස දෙකට බෙදලා ඒ ලබාගත්ත මිම්ම මේ විදිහට ලකුණු කරගන්න. ඔයාලා දැන් දන්නව 5යි කාල තමයි අපිට අවශ්‍ය. ඒ වගේම කරපලල සඳහා අඟල් 2යි. කර ගැඹුර සඳහා මං ගන්න පොඩි දරුවෙක් නිසා අඟල් භාගයයි. අවුරුදු 10කට වඩා වැඩි කෙනෙකුර නම් ඔයාලට අඟලක් නැත්තම් අඟල් 4න් 3ක් ගන්න පුළුවන්. වැඩිහිටි කෙනෙකුර නම් අඟලක් අපි මේ කොලර් එකක් දාන බ්ලවුස් එකට ගවුමකට මේ විදිහට අඟලක් පහලට ගන්නවා. දැන් මෙතන උරහිසේ සිට අඟල් 5යි කාලක් පහලට ලකුණු කරගන්න. ඊට පස්සේ මේ විදිහට රූල තියලා තිරස් හතර රේඛාවක් ඇඳගෙන ඔයාලට මතකයිනේ දැන් අපි පපුව හතරට බෙදලා ගත්ත ගාන අඟල් 7යි කාල ඒ මිම්මම මේක ලකුණු කරගන්නවා. දැන් මේ කෝනර එකේ ඉඳලා රූල තියලා අඟල් 1යි කාල ඉහළට ලකුණු කරගන්නවා. මතකනේ අපි ඉදිරිපසට ගත්තේ අඟලයි අපි ෂර්ට් අතක් දාන නිසා පිටිපසට අපි ගත්ත අඟල් 1යි කාල. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ අත් කටේ හැඩ ඇඳගන්න. දැන් උරහිසේ සිට අපි අපේ ඉන උස ලකුණු කරගන්නම අඟල් 10මාරම තමයි. දැන් ඒ අංශේ ඉඳලා මේ විදිහට රේඛාවක් ඇඳගන්න. ඒ රේඛාව මත අපි ඉන හතරට බෙදලා ඒකට අඟල් 1යි කාලක් එකතු කරගත්ත
ඒ සංඛ්‍යාව මේ රේඛාව මත ලකුණු කර ගන්නවා. ඉතින් ඉන හතරට බෙදලා අඟල් 1යි කාලක් එකතු කරගත්තාම මගේ ඉන සඳහා ආවේ අඟල් 7යි. ඉතින් නැවතත් මම මේක මෙතන ලියනවා. උනාට දැන් ඔයාලා දන්නව කොහොමද මේ ගණන් ආවේ කියලා. මොකද මං ඉදිරිපස කොටස කියලා දෙනකොට මේ සම්පූර්ණ මිමි ඔයාලට ලියලා බෙදලා පෙන්නුවා. දැන් ඉදිරිපස වගේම දෙකහමාරක් අපි ගත්තා. මේ විතර සුදු ගෝමක් නිසා දෙකහමාර මං ගන්නවා. සාමාන්‍යයෙන් වෙන ඩිසයින්ස් වලට අපි ඇඳුම් මහනකොට පිටිපසට ඩාට්ස් හතර පරතරය අඟල් දෙකක් ගත්තත් කමන්නේ. පුංචි දරුවෙක් නිසා පොඩ්ඩක් පිටිපස්සෙන් අපි අඟල් භාගයක් අඩු කරනවා ඉදිරිපසට වඩා. ඒත් සුදු ගෝමක් නිසා මං අඩු කෙරුවේ නැහැ. දැන් අපි ඩාට් අතර පරතරයත් මෙහෙම ලකුණු කරලා ඩාට් එකේ දෙපැත්තට අඟල් භාගයේ භාගයේ ලකුණු කෙරුවා. මෙතනදී වඩාත් වැදගත් වෙන දෙයක් තමයි ඔයාලට මතකනේ ඉදිරිපස අපි ඩාට් එක ලකුණු කරනකොට අඟල් 6 මාරක් ගත්තා. මෙතනදී අපි ගත්තේ අඟල් 6යි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට අඟල් භාගයක් හැඩ කරගන්න. අංශ සඳහා මෙහෙන් වාසි අඟලක් මන් තියාගන්නවා. පහලට අඟල් භාගයක් තියාගන්නවා. ඉතින් පිටිපස කොටස අපි කපා ගන්න මැදනම්මක් එක්ක. ඉතින් ඉදිරිපස කොටසත් අපි කපා ගන්න මැදනම්මක් එක තමයි. ඒ වුණාට අපිට අඟල් දෙකහමාරක තුනක විතර පුංචි විවරයක් හදා ගන්න ඕනේ. මම ඒක පසු ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි ඉදිරිපසක් නිර්මාණය කරලා ඉවරයි. පිටිපස කොටසක් නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මේ විදිහට මම ෆ්‍රන්ට් ඇන්ඩ් බැක් කියලා ලියාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේක ට්‍රේස් කරලා වෙනම කොලේක ඇඳ ගන්න. මේක ඔයාලට ඩ්‍රොප් එකක් විතර තියාගත්තොත් ඉදිරියටත් මේකේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා කපා ගන්න බ්ලොක් එක කාඩ්බෝඩ් බෝඩ් එකක අලව ගත්තොත් එහෙම ඔයාලට ඒක දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පහසුවෙන් ඔයාලට කාඩ්බෝඩ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම කපාගත්ත. මම මේක වෙන් කරගත්තේ නැහැ තාම. දැන් අපි මේ විදිහට අපේ කර ඇඳගත්තනේ ඒ මුල සිට අඟල් 3ක් පහලට මේ විදිහට මම ලකුණු කරගත්තා. පස්සේ මම රෙද්ද කපනකොට ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. මේ විදිහට අපි පොඩි විවරයක් දාගන්න. මේක ඔළුවෙන් දාගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ සුදු ගවම නිර්මාණය කරන්නේ. දැන් අපි කොලර එක හදාගන්න යන්නේ. කොලර එක හදාගන්නකොට මෙන්න මේ විදිහට තමයි අපි ටේප් එක තියලා මිම්ම ගන්නෙ. අපි උරහිසට ගත්ත ඩාට් ඇරලා තමයි මේ කරේ පළල මැනගත්තේ. මේ ඉදිරිපස කර පළල මම එක පැත්තක මනිනකොට මට තිබිච්ච ගාන තමයි අඟල් 3හමාර. ඉතින් අපිට දෙපැත්තක් තියෙනවනේ කරේ. ඒ හින්දා මම ඒක වැඩි කිරීම දෙක කියලා දාගත්තා. දැන් පිටිපස් කොටස ඔන්න බලන්න නැවතත් මේ මෙහොන් වාසි කොටස අයින් කරන්න. පහලට ගත්ත මෙහොන් වාසි කොටසත් අයින් කරන්න ඕන. ටේප් එක පහලින් මෙන්න මේ විදිහට තියාගන්න. දැන් අපිට එනවා 2යි කාලා. දැන් මේ මැදනම්මක් එක්කනේ අපි පිටිපස්ස කපාගන්නේ. එතකොට මේ වගේ දෙගුණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ විදිහට ලියා ගන්නවා. පිටිපස්ස කරට අඟල් 2යි කාලක් අපිට ආව එක පැත්තකට. එතකොට මේ වගේ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙන නිසා මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරපුවම අපිට ලැබෙනවා අඟල් 11 මාරක්. එතකොට අපිට කොලර එකේ දිග අවශ්‍ය වෙනවා අඟල් 11 මාරක්. හැබැයි මේ හැඩය නැතුව අපි හැඩය සඳහා අපි දෙපැත්තට එක එක එකතු කර ගන්නවා. එහෙමත් නැත්නම් මේක දෙකර නමලත් අපිට නිර්මාණය කර ගන්න පුළුවන්. මම ඔයාලට දෙවිධියම කියලා දෙනවා. කොලර එකේ උස විදිහට අඟල් 3ක් ගන්නවා. ඉතින් මේ මම 11 මාර දෙකට බෙදලා ගත්තේ. මම මේක කොලේ නමලා කපනකොට මේ විදිහට තමයි අපි මිමි ටික හදා ගන්න ඕනේ. එතකොට මේ 11 මාර දෙකට බෙදා ගත්තාම මට 11 එකේ එක පැත්තකට එනවා අඟල් 5යි
හතරෙන් තුනක්. මෙන්න මේ විදිහට තමයි අපි කොලර එක පළවෙනි කොටස නිර්මාණය කරගන්නේ. මම මේක drop එකක් විදිහට ඔයාලට පෙන්වනවා. මේක මම නමන්නේ නැතුව තමයි මේ නිකන් අඳින්නේ. මේ තමයි අපේ කොලර එකේ එක පැත්තක පළල. මතකනේ 11 මාර මම දෙකට බෙදලා මේ විදිහට මේ 5යි 4න් 3 ගත්තේ. මේක පැත්තක 5යි 4න් 3ක් තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ මේ කොලරේ දෙපැත්තෙන් අඟ ලඟල මේ පැත්තටයි අර පැත්තටයි ලකුණු කරගන්න. ඒ කොලර එකේ හැඩය සඳහා පොඩි දරුවෙක් නිසා මේ අඟල් එක හොඳටම ඇති වැඩිහිටියෙකුට නම් ඔයාලට පුළුවන් අඟල් එකයි කාලක් වුණත් දාගන්න. අඟල් එකමාරක් වුණා සමහර අය දානවා. එතකොට කොලර එක ගොඩක් උල් වෙනවා. ඒ සුදු ගවමකට ඒක එච්චර ලස්සන නැහැ. මේ විදිහට අඟල් භාගයක් ඉහළට උස්සන්න හැඩය සඳහා. දැන් අපිට පුළුවන් මේ දෙපැත්තටයි පහළ කොටසටයි විතරක් අඟල් භාගයක මෙහොන් වාසි තියාගන්න. මේකේ ඉන්නේ මැද නැම්ම on fold කියලා කියන්නේ මැද නැම්මට අපි රෙද්ද කපනකොට. මම රෙදි කොටස කපා ගන්නකොටත් ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි. මේ තියෙන්නේ අපි ඇඳගත්ත මේ කොලර් එක. මම දැන් මේක කොලේක නමල කපන විදිහත් ඔයාලට කියලා දෙනවා. මම නැවත මේ මිමිගෙන මතක් කරනවා නම් ඉදිරිපස කර එක පැත්තක තුනමාරයි එක දෙකෙන් වැඩි කරගත්තා. පිටිපස කර දෙකයි කාලයි එක දෙකෙන් වැඩි කරගත්තා. ඒ ගණන් දෙකම එකතු කරගත්තා. ඊට පස්සේ මේක පැත්තක 5යි 4න් 3ක් විතර අපි ලකුණු කරගත්තා. අඟ ලඟල දෙපැත්තට දාගත්තා. හරිම ලේසි. හැඩේ සඳහා අඟල් භාගේ දෙපැත්තට හැඩ කරගත්තා. මේ කොලර එකේ උස වෙන්නේ අඟල් 3යි. දැන් අපිට පුළුවන් මේ විදිහට මෙහොන් වාසි තියාගන්න. මතක් කරලා මේ උඩ කොටසට අපිට මෙහොන් වාසි අවශ්‍ය නැහැ. මොකද ඒක මැදනම්මත් තියලා කපා ගන්න නිසා. දැන් අපි බලමු කොහොමද මේක නමාගෙන කපා ගන්න කියලා. ඔයාලා හිතන්නකෝ මේක රෙදි කොටස කියලා. දැන් මේ විදිහට රෙදි කොටසක් අපි අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේක නැවත නමා ගන්නවා. මේක එකපාරක් මෙහෙම නමාගෙන තියෙන්නේ. නැවත මේක නමා ගන්නවා. එතකොට අපිට ඉහලින් තියෙනවා මැද නැමි දෙකක්. මේ අපේ වංගත පැත්තෙන් තියෙනවා එකක්. දැන් අපිට තියෙන්නේ මේ මැද නැම්මේ ඉඳලා මේ විදිහට පහලට කලින්ම අපි උස ලකුණු කරගමු. ඔයාලට දන්නවනේ දැන් කොලර කේස සඳහා අපි ගත්ත අඟල් 3යි. මේ විදිහට අපිට අවශ්‍ය උස කොටස වෙන් කරගමු. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මම ලියා ගන්න on fold කියලා. on fold කියන්නේ මැද නැම්මට. දැන් ඔයාලට පුළුවන් මේ මැද නැම්මේ ඉඳලා මේ විදිහට අඟල් 5යි 4න් 3ක් ලකුණු කරලා මේ ඉහළට මේ රේඛාව සම්බන්ධ කරන්න. 5යි 4න් 3ක්. ඊට පස්සේ ඉහළ සිට අඟලක් මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඔයාලට මතකයිනේ මං කොලර එක කලින් ඇඳ ගන්නකොටත් කියලා දුන්නා. දැන් අපි මේක වෙනසකට තියෙන මේක නමාගෙන ඇඳ ගන්න එච්චරයි වෙනස. අර විදිහම තමයි. දැන් මේ විදිහට මේ කෝනර එකට අඟල් භාගයක් ඉහළට හැඩ කරගන්නවා. දැන් අපි මේ කොලර එක ඇඳගෙන ඉවරයි අපිට තියෙන මෙහන් වාසි එකතු කරගන්න. ඉතින් හරිම ලේසි. මහ ගන්නත් හරිම ලේසි. අමාරුයි කියලා හිතන්න එපා. ඉතින් ඔයාලා දන්නව ඔයාලට ඔයාලගේ දරුවන්ගේ යුනිෆෝම් අහන්න පුළුවන් නම් ඒක ලොකු ලොකුම සේවාවක්. මොකද සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට දීලා මහ ගන්නකොට ඔයාලට ගොඩක් මුදලක් එයාලට දෙන්න වෙනවා. ඉතින් ඔයාලගේ අතින් මහ ගන්නව නම් ඔයාලට ගොඩක් මුදලක් සේව් කරගන්න පුළුවන්, ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේක ව්‍යාපාරයක් විදිහට උනත් හොඳින් කරගෙන යන්න. ඉතින් ඔයාලා පළවෙනිම මහල පුරුදු වෙලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ස්වයන් රැකියාවක් විදිහට උනත් කරගෙන යන්න. දැන් අපි මේ කොලර එක කපාගෙන ඉවරයි.
ඒ වගේම අපිට මෙතනදී අවශ්‍ය වෙනවා බයස් පටි දෙකක් එකක් අපේ කොලර එකට අනිත් එක අපේ ගවුමේ මැද විවරයට ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි මම ඔයාලට මේක රෙද්ද කපලා මහන්නේ කොහොමද කියලා දෙන්නේ දැන් අපි බලමු මේ අත කොටස කොහොමද කපා ගන්න කියලා ඉතින් අත කොටස කපා ගන්න මේ විදිහට කොලයක් අරගෙන දෙකර නමා ගන්න ඉතින් මම ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා ෂර්ට් අත මූලික අත කපා ගන්න විදිහ හැම මිම් එකටම ඔයාලා එක බලලා නැත්තම් බලන්න ඉතින් රැගල් උසත් එක්ක මම ඔයාලට චාට් දෙකක් කියලා දීලා තියෙනවා දැන් මම මේ අත සඳහා රැගල් උස විදිහට ගන්න යංගල් 3යි ඉතින් ඔයාලට ලේසියෙන්ම ඕනෑම වයසක ඕනෑම සයිස් එකක කෙනෙකුට ලේසියෙන්ම අතවල් නිර්මාණය කරගන්න පුළුවන් චාට් දෙකක් මම දාලා තියෙනවා බලන්න මම ඕනනම් ඒ ලින්ක් එකක් මේකේ දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දැන් ඔයාලා කලින්ම මේ ටික ලියාගත්තත් හොඳයි නැත්නම් ඔයාලට පැටලෙයි දැන් මතකනේ අපි අත දිග විදිහට ගත්ත යංගල් 5යි ඒකට මම එකහමාරක් එකතු කරගත්තා ඉතින් සාමාන්‍ය මේ වයසේ දරුවෙකුට අඟල් 4ක් දිග ඇති ඒ වුණාට මම සුදු ගවුමක් නිසායි අඟල් 5ක් ගත්තේ රැගල් උස විදිහට මම ගන්නවා අඟල් 3ක් අත කට මම ගන්නවා අඟල් 12ක් ඔයාලට මතකයිනේ අපි ගවුම නිර්මාණය කරනකොට අත කට විදිහට අපි ගත්තේ අඟල් 12යි මේ විදිහට අත වට අඟල් 8යි අත කට දෙකට බෙදා ගන්නවා ඒකට අඟලක් එකතු කර ගන්නවා අත වටත් දෙකට බෙදා ගන්නවා ඔයාලට පුළුවන් මෙතන මෙහන් වාසි එකක් හෝ එකහමාරක් තියාගන්න හැබැයි මතක තියාගන්න ඕනේ අපි ගවුම කපනකොට අංශයට තියාගත්ත මෙහන් වාසි වලට සමාන්තරව තමයි සමානව තමයි මේ අත්කට සඳහත් මෙහන් වාසි එකතු කර ගන්න ඕනේ ඉතින් මම එකතු කරගත්තේ මගේ ගවුම කපනකොට අංශවලට අඟල නිසා මම මෙතන අත් කටටත් අඟලයි තමයි එකතු කරගත්තේ ඉතින් ඒ ගැන අවබෝධයෙන් මේ අත නිර්මාණය කරගන්න ඕනේ ඔයාලා දැන් ඔයාලට පේනවා මේ කොටස මම දෙකර නමාගෙන තියෙනවා අත දිග සඳහා අපිට අඟල් 6මාරක් අවශ්‍ය වෙනවා රැගල් උස සඳහා අඟල් 3ක් අවශ්‍ය වෙනවා අත කට සඳහා අඟල් 6යි මෙහන් වාසි වලට 1යි අත වට සඳහා අපි අට දෙකට බෙදාගෙන ඒකට නැවත එකක් එකතු කරගෙන තියෙනවා ඒක මෙහන් වාසි වලට දැන් මේ විදිහට ඉහලින් මම රේඛාවක් ඇඳගත්තා ඊට පස්සේ මගේ අත උස මෙහන් වාසි වලටත් එක්ක මම මේ විදිහට 6මාර වෙන් කරගන්නවා ඉතින් මේ මැද නැම්ම මේ විදිහට මම ඔන් ෆෝල් කියලා ලියාගත්තා දැන් මේ 6මාර සම්බන්ධයෙන් උන තැන මම මේ විදිහට රේඛාවක් ඇඳගෙන දැන් අපිට කරන්න තියෙන්නේ රැගල් උස ලකුණු කරන්න ඉතින් රැගල් උස මම ඔයාලට කිව්වනේ මේ වාසේ මේ පපු වට ප්‍රමාණය තියෙන කෙනෙකුට රැගල් උස සඳහා අඟල් 3ක් ඇති ඊට පස්සේ ඒ රේඛාව මත මේ විදිහට රූල හරස් අතර තියාගෙන මතකනේ අපි අත කට ගත්තේ 12 ඒක දෙකට බෙදලා මේ විදිහට 6ක් ලකුණු කරගන්න. ඉතින් හරිම ලේසි විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මං හිතන්නේ මේක අමාරුනේ කියලා. දැන් අපි අත වට දෙකට බෙදලා මේ විදිහට ලකුණු කරගන්න. දැන් අපි අතේ මූලික කොටස අපි නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකට හැඩ දාගන්න. කොහොමද අපි හැඩ දාගන්නේ? දැන් මේ විදිහට අත කට අපි බෙදා ගන්නවා හතර කොටසකට. කොටස් හතරකට. මුලින්ම දෙකට බෙදා ගන්න ඊට පස්සේ ඊට සමාන්තරව ඉතුරු කොටස දාගෙන මේ ඉහළ අංශයට අඟල් භාගයක් අපි ලකුණු කරනවා. පහළට අඟල් කාලක් ලකුණු කරගන්න. ඉතින් අපි පළමුව නිර්මාණය කරන්නේ අපේ අත් කොටසේ පිටිපස පැත්ත. දැන් අපි මේ අත් කොටස අංශවලට අර මං කිව්වනේ අඟල් එකහමාරක් හෝ අඟලක් වලට එකතු කරගන්න පුළුවන් කියලා. දැන් මං මේ විදිහට ඉහළට අඟල් භාගයයි පැත්තට අඟලයි මෙහන් වාසි එකතු කරගත්තා. දැන් ඔයාලා දන්නවනේ අපි 6මාර උසගත්තේ මෙහන් වාසිත් එක්කමේ. ඊට පස්සේ මේ විදිහට අපේ අත් කට අත් වට හැඩ කරගන්නවා. මොකද මේක අපි ෂර්ට් අත නමල ඉහලින් මහන නිසා. ඉතින් ඔයාලට පේනවා හරිම ලේසි මේ ක්‍රමය. දැන් අපි මේක කපලා ඉවත් කරගෙන
ඉදිරිපස කොටසට පොඩ්ඩක් අඟල් කාලා ගැඹුරින් අත් කොටස නැවත නිර්මාණය කරගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක නිර්මාණය කරන්න කියලා. මේ විදිහට අත් කොටස කපා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අත් කටේ හැඩය ඉදිරිපසට අඟල් කාලක් නැවත ඇඳගන්න. ඉතින් හරිම ලේසි, අමාරුයි කියලා හිතන්න එපා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මේ සුදු ගෝම පහසුවෙන් කපා ගන්න කොහොමද කියලා දෙනවා. රැලි හදාගන්නේ මේ හැම දෙයක්ම මගේ ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. දැන් මේ තමයි අපි ඉදිරිපස කොටස ඔයාලා දැක්ක මම ඒක කොහොමද කෙරුවේ කියලා. මේ විදිහට පොඩි කට් මාක් එකක් දාගෙන අඟල් කාලක් නැවත ගැඹුරට කපා ගන්න. ඉතින් හරිම පහසුයි. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න, ළඟම තියෙන notification button එකත් click කරන්න. ඒ වගේම මගේ playlist එකේ ගොඩාක් videos තියෙනවා බලන්න. saree blouses, මහන දේවල් හැම දෙයක්ම තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට යම් ප්‍රයෝජනයක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් නැවතත් සුදුගෝම කොහොමද මහගන්නේ කියන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් ඔයාල හැම දෙනාටම ආදරෙයි, පරිස්සමින් ඉන්න. Thank you so much for watching my video. See you with next video. Bye bye. ඒ වගේම මේ තියෙන්නේ අතේ කටේ අපි ගත්ත කොටස. මං හරියටම මැනල බැලුවාම හරියටම අඟල් 12 තියෙනවා. ඉතින් අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින්. ඔයාල හැම දෙනාටම අයිබෝන්.